අයිබෝවන් සම්පත කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දෙයි සමගි ජන බලවේගය කල්ලු සල්ලු පැලඳ විරෝධතාවේ පාර්ලිමේන්තු සභා ගැබෙනුත් පිටවයයි නිවි ඇවිලුණු ගින්න යලි නිවා දැමීමට තව දුරටත් මෙහෙයුම් නිව් ඩයිමන්ඩ් ශ්‍රී ලංකාවට නාවික සතකුම් 28ක් දක්වා යලි ළඟා වෙයි ජාවාරම් කරුවන්ගේ බැංකු ගිණුම් 102කින් රුපියල් මිලියන 2600ක් සංසරණය වෙලා පොලිසිය අනාවරණය කරයි කොවිඩ් රටේ නොතිබුණු ලෙස ජනතාව හැසිරෙනවා මේ ඊට අවදානම් තත්ත්වයක් යුද හමුදාපති අවධාරණය කරයි කොවිඩ් හේතුවෙන් වසා දැමුණු පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිය අද සිට සාමාන්‍ය පරිදි ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා අගමැතිගෙන් සහතිකයක් මංගල දිලුම් හර්ෂ පාස්කු ප්‍රහාරය පිළිබඳ ස්වාබලන ජනපති කොමිසමට හිස්බුල්ලා සහ පිල්ලෑනු දෙවන දිනටත් කොමිසම හමුවේ සියලු මතවාද පසක තබන්න 20ට එරෙහිව නැගී සිටින්න සජිත් ගෙන් ඉල්ලීමක් දැන් දේශීය පුවත් මරණීය දඬනීය නියම වී සිටින බන්ධනාගාර ගත කර සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායක මහින්ද යාපාබේ වර්ධන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නා එම දිවුරුම් දීම නීත්‍යානුකූල නොවන බවට චෝදනා කරමින් සමගී ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම කළු සාතික පැලඳ විරෝධතාවය පළ කළ අතර ඉන්පසුව ඔවුන් සභා කැපෙන් පිටව ගියා මරණීය දඬනීය නියම වී බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තුවට තේරීපත් වූ ප්‍රේමලාල් ජයසේකර මහතා අද දින පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීම සඳහා බන්ධනාගාර වෑන් රථයකින් රැගෙන එනු ලැබුවා ඉනනතුරුව බන්ධනාගාරයේ සිට පාර්ලිමේන්තුවට රැගෙන ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කතානායක මහින්ද යාපා අභිවර්ධන මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. අභිනව මන්ත්‍රීවරුන්ගේ නිල ප්‍රතිඥාව බොහෝ දියුරුම රත්නපුර මැතිවරණ කොට්ටාෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා ගරු මන්ත්‍රීවරුනි ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කළු සාටකයක් පැළඳ සිටිනු දක්නට ලැබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේදී සිය විරෝධය මෙලෙස පළ කළා. ගරු කතානායකතුමනි මෙවැනි සිද්ධියක් 2010 මේ පාර්ලිමේන්තුවේ පූර්වාදර්ශයක් තියෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා අපි පාර්ලිමේන්තුවට ගෙන්නන්න හැදු වෙලාවේ ජීඑල්පී රිස්මැතිතුමා ආණ්ඩුව වෙනුවෙන් කතා කරලා කිව්වා 89 වෙනි වගන්ති යටතේ. එතුමා කිව්වා මහාධිකරණයේ තීන්දුව දුන්න විගස මන්ත්‍රීවරයෙක්ගේ ආසනය අහිමි වෙනවා. සරත් ෆොන්සේකා මැතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නනවට විරුද්ධව එතුමා කතා කරුවා. ඔබතුමා කතා කරුවා. ඔබතුමාට අභිමතයක් නැහැ කියලා මේ නීති විශාරදියා කියද්දි
ඔබතුමාට කරන්න තියෙන එකම දෙයයි මහලේකම්ට කියන්න මැතිවරණ කොමසාරිස්වරයාට ලියුමක් ලියලා ඔහුගේ ආසනය අහිමි වෙලා තියෙනවා කියන එක තමයි දැන් මහලේකම්වරයාට කරන්න තියෙන්නේ මහලේකම්වරයා අපක්ෂපාතී වෙන්න ඕන මහලේකම්වරයා එකලේවා කියලා දීතික්ක මහත්වේ කල්ලගෙන මෙතුමාව පාර්ලිමේන්තුව වල ගෙන්න කියලා කිව්වා මම කියනවා ඔබතුමාගේ කාලය ඉවරයි දැන් මේ ප්‍රකාශ පිළිතුර දෙන්න හරි අපේ පාර්ලිමේන්තුවට ගරු පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පවත්වන ලද මහා මැතිවරණයකදී ජයග්‍රහණය කොට දෙන ලද නියෝගය පරිදි අද ඔබතුමා ඉදිරියේදී දිවුරුන්දී හමාරයි. ඒ දිවුරුන්දීම හමාර වුණාට පස්සේ රීති ප්‍රශ්න නගන්නට කිසිම අයිතියක් නැහැ. Only by a way of a substantive motion, only by way of a substantive motion that another member persons can be questioned. That is the standing order. Sama me illa sitina me own nathiwa parliament oda apahasa kirimata ida denne pai kiyala. Obutuma idiriye diuruwe arana dandaneyata niyama wetcha ugale. Mata 2010 mama oy ina sanuhariye me jaatiye. Oy sanuhariye me jaatiye. Mage kiyawa ganna epa. Issara man hituwe ekai kiyala baluwa sanuhariye me jaatiye. Mama ira danduwama gan niyama kara. Mawa niyama kare वर्तमान अगमति जनाधिपति එතකොට මම මාස 30ක දඩුවම් අද්දීලා ගැටේ හරිනේද මාස 30ක දඩුවම් අද්දීලා මාව හිරගෙදර තිබ්බා මෙතන වෙනසක් තියෙනවා මම හිරගෙදර ගියේ මන්ත්‍රී කෙනෙක් වුණාට පස්සේ දිවුරුවාට පස්සේ අද අපි දකිනවා හිරේ ගිහිල්ලා එල්ලුම්ගස් නියමෙච්ච කෙනෙක් ඇවිල්ලා මන්ත්‍රී හැටියට දිවුරනවා මේ දෙකේ වෙනස ඒකයි ඔබතුමාගේ පැත්තට දැන් බෝලේ දාලා තියෙන්නේ ඔබතුමාට ඔබතුමාගේ කෝට් එකේ ඔබතුමා ආසර දෙනවාද මරණීය දඬුවම් නියමෙච්ච කෙනෙකුට පාර්ලිමේන්තුවට සහභාගී වෙන සතිවාරවලට ඡන්දය දෙන්න අවසර දෙනවාද කියන එක ඔබතුමා තීරණය කරන්න මම ඔබතුමාට මේ වැද්දන්ට හිතට වැදුණා නම් මට කරන්න දෙයක් නැහැ මම මේ නඩු තීන්දුවේ කියන්නේ වහගෙනින්ද මේ නඩු තීන්දුවේ කොටසක් ඔබතුමාට කියවන්නම් it is of the view of this court that the petitioner would be clothed with all the rights of an elected member of parliament so that we will have to adhere to it මේ සභාව ගෙනියන්න බැරි නේ ඔබතුමා දැන් මේක දැන් ඉවරයි ඒ කාරණේ දැන් ඉවරයි නඩු තීන්දුව මගේ ළඟත් තියෙනවා මම මේ මගේ පොයින්ට් එක කියන්නේ මන්ත්‍රීවරු විසින් ඒව ලාජයසකගේ පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි ඒ නිසා මෙතන මේ කවුරුනම් මෙතන කෑ ගහගෙන හිටියට වියතුන් නෙමෙයි පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ සංවර වුණොත් හොඳයි මේක මොකද්ද කියලා කියන්නේ මේක සර් මෙන්න මේක දෙන්නම් සර් මේක සභාවකට ගන්නම් අනිත් එක මේ 14 වෙනි පරිච්ඡේදය සර් විතරක් කියන්න දෙන්න සර් මේක අහගන්න මරණ දඬුවම 14 වෙනි පරිච්ඡේදය සර් ඕම වුණොත් කතානායකතුමා මගේ ඉල්ලීමක් තියෙනවා ලංකාවේ මරණ දඬුවම හිමි වෙච්ච මිනිසුන්ට සතිපතා ගෙදර යන්නත් අවස්ථාවක් දෙන්න. ජය වේවා ඔබතුමා. ගරුක. ඔයා රීතියට කතා කරේ. තමුන්නාස්සලා පහුගිය කාලේ අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩුවාලා. පහුගිය කාලේ හිරේ දැම්මා. අරලිය ගහ මන්දිරේ ඉඳලා නඩු ඇව්වේ. රනිල් වික්‍රමසිංහ නඩු ඇව්වේ. තමුන්නාස්සලා නඩු දාලා අධිකරණය ගැන කතා කරනවා. තමුන්නාස්සලාට අධිකරණය ගැන කතා කරන්න අයිතියක් නැහැ. අද මහා බැංකුව සම්බන්ධයෙන් අපි විවාද කරන්න යන එකට තමයි මේ බාධා කරන්න හදන්නේ. මේ ඔක්කොම සර් මේ මහා බැංකුව බඳුන්කර මංකොල්ලේට සම්බන්ධ වෙච්ච අය. අද මේගොල්ලන් මේ බඳුන්කර වංචාව එළිවෙන හින්දා තමයි මේ පාර්ලිමේන්තුවේ සතිවාරයද කඩාකප්පල් කරන්න හදන්නේ. මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා ප්‍රේමලාල් ජයසේකර මහතාගේ දිවුරුම් දීමට විරෝධය පළ කරමින් සභා ගැබෙන් පිටව ගියා. මේ අතර නවක මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු විවාදයට එක් වුණා. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමාලා
කුමාරිය අද මේ සභාවේ ඉඳලා මගේ දියුණු වීමට විරෝධය පළ කරලා මේ ස්ථානයේ පිටව ගියා. මගේ මුලින්ම මගේ ගෞරවනීය ස්තුතිය උද කරන්න ඕනේ රත්නපුර දිස්ත්‍රික්කයේ මගේ ආදරණීය ජනතාවට. අත වශයෙන්ම මම දේශපාලනයට අවිලා දේශපාලනය තුනේ ජනතාවට සේවය කරා මිස අපි කවදාවත් දේශපාලනය තුල මේ අත්වල ලේ ගාගෙන කුණු ගාගෙන ජනතාවගේ මුදල් ගසා කාලා නැතුව දේශපාලනය කරපු කෙනෙක් හැටියට මට මේ අවස්ථාවේ මම මතක් කරනවා. අපි අපේ දේශපාලන වශයෙන් අපි පිළිගන්න අපි දේශපාලනයෙන් ඉවත් ගන්න උවමනාවක් තිබුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි දැන් පෞගිය කාලේ අධිකරණ අමතුමිය හැටියට කටයුතු කරපු තලත අතුකෝරල මම නම කියලාම කියනවා. අධිකරණ අමතිකම අරන් ගිහිල්ලා කියලා තිබුණේ මම අහවලා එල්ලුංගස් යවනවා. යවන්න බැරි වුණොත් මම ඇමතිගමෙන් අයින් වෙලා දලු කරනවා කියලා. එතකොට අර අධිකරණයට මොන විදියට ඇඟිලි ගහලාද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පරීක්ෂණයක් කරලා ඒ අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා. මගේ හෘද සාක්ෂිය දන්නවා මම කවදාවත් වැනි වැරද්දක් කරලා නැහැ කියලා. විපක්ෂයේ මන්ත්‍රීතුමාලා කළු පටි දාගෙන ඇහිලා යම් යම් චෝදනා එල්ල කළා. හැබැයි මගේ හිත දන්නවා මම නිදෝෂී. ඒ වගේම අපිට විරුද්ධව කුමන්ත්‍රණය කළා. නොකරපු අරදකට දනුවල් ලබා දීමත් මම හිතනවා මේ අපි ගත්ත පිළියම් මන්ත්‍රීතුමා තුමා අවුරුදු 5ක්ද කොහෙද තත්ත්වවාදී පනත ගහලා තියාගෙන හිටියේ. තාමත් නැප නැහැ. ඒ නිසා මෙවැනි අපරාධ ඉදිරියට නොවෙන්න අටිතු ගන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. MT New Diamond බොරතල් ප්‍රවාහන නෞකාවේ ඊයේ පස්පරුවේ ජලිත වරක් හටගත් කින් මේවන විට යම් තාක් දුරට පාලනය කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා. එමෙන්ම කින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් ගුවනේ සිට මුදා හැරීමට කටයුතු කළ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ප්‍රකාශ කළේ. පසුකිය තුන්වනදා උදෑසන සිට පැය 80ක පමණ කාලයක් ව්‍යාප්ත වෙමින් පැවති MT New Diamond නම් නෞකාවේ ගින්න නිවා දැමීමට හැකි වුණේ පෙරේදා දිනේදී. ඒ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායේ දැඩි කැපවීම මතයි. සිදුවීමට ගිය විශාල විනාශයක් වළක්වා ගන්නට ඔවුන් සිය උපරිම දායකත්වය ලබා දෙද්දී ඊට අයහපත් කාලගුණයෙන් බරපතල තර්ජනයක් එල්ල වුණා. ඒ අනුව යලිත් තරමක භයානක අනතුරක සෙයා මතු කරමින් ඊයේ පස්වරුවේ නෞකාවේ ඉදිරිපස කොටසේ එන්ජින් කාමරය තුල යලිත් ගින්නක් හටගත්තා. වේගවත් සුළං සහ දැඩි තාපයේ හේතුවෙන් හටගත් මෙම ගින්න ඊයේ පස්වරුව වන විට දැඩි වර්ධනයක් පෙන්눔 කළේ මේ ආකාරයෙන්. පවතින තත්ත්වය ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ රාත්‍රියේ සිට නිරීක්ෂණය කරමින් රසායනික ද්‍රව්‍ය ඉසීම ආරම්භ කළ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය අඛණ්ඩව නෞකාව සිසිල් කිරීම හා ගින්න නිවීම සඳහා ජලය ඉසීමට කටයුතු කරනු ලැබුවා. එහි ප්‍රතිපලයක් ලෙස අද උදෑසනවර විට ඊයේ පස්වරුවේ පැවති දැඩි ගිනි ජාලාව පාලනය කිරීමට හැකි වී තිබුණේ මේ ආකාරයෙන්.
නෞකාවෙ ගින්න ආරම්භ වන විට නාවික සතපුම් 38ක් ඈතින් තිබූ නෞකාව නාවික සතපුම් 20ක් දක්වා ශ්‍රී ලංකාවට ළඟා වුණා. ටග්ගස්ට්‍රා යොදා ගනිමින් මහත් පරිශ්‍රමයකින් පසුයි එය යලිත් නාවික සතපුම් 40ක තරම් ගැඹුරු මුහුදට රැගෙන යනු ලැබුවේ. නාවික සතපුම් 40ක් ගැඹුරු මුහුද දෙසට රැගෙන ගොස් තිබූ නෞකාව මේ වන විට පවතින දැඩි සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයේ හේතුවෙන් නාවික සතපුම් 28ක තරම් ශ්‍රී ලංකා වෙරළ සීමාවට ළඟා වී තිබෙනවා. ඒ අනුව ටග් යාත්‍රා යොදා ගනිමින් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දියා වෙරළ ආරක්ෂක බලකාය නෞකාව ගැඹුරු මුහුදේ තබා ගැනීමට දැඩි වෙහෙසක් දරමින් සිටින බවයි වාර්තා වන්නේ. මෙම නෞකාව ගිනිගන්නා අවස්ථාවේදී එහි සිටි කාර්ය මණ්ඩල සමාජිකින් 20 දෙනෙකුගේ දිවි පෙරා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර ඉන් 20 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් ගාල්ලේ පිහිටි වෙන් කර තැබීමේ ස්ථානයකට රැගෙන යාමට නාවික හමුදාව අද කටයුතු කළා. මෙතර MT New Diamond නෞකාවේ හටගත් ගින්න හේතුවෙන් සාගර පද්ධතියට හානි සිදු වී ඇද්ද යන්න සොයා බැලීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත ඉකුත්තාපත් කෙරුණු කමිටුවේ සමාජිකින් අද එම නෞකාව පිහිටි ස්ථානයට ගොස් තිබෙනවා. අදාළ විශේෂඥ කණ්ඩායමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍ය අධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා නාරා ආයතනයේ විශේෂඥින් පිරිසක් හා රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥ කණ්ඩායමක්ද ඇතුළත්. නෞකාව පිළිබඳව තත්ත්වය සොයා බැලීම සඳහා විදේශයන්හි සිට පැමිණි සමාජිකින් 17 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායම් දෙකද ගිනිගත් අදාළ නෞකාව ආසන්නයේ නිරීක්ෂණ කටයුතු ඊයේ පස්වරුවේ සිට ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ. ආරක්ෂක අංශ විසින් දිවයිනේ විවිධ ස්ථානවල සිදු කළ වැටලීම් වලදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ මත්පැති තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කල්පිටිය ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ රත්රන් කිලෝග්‍රෑම් 10ක් පොලිසිය සිබාරයට ගනු ලැබුවා. දහට දහසක් පමණ වූ තහනම් මත්පෙති තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පෙති සියල්ල අධි මාත්‍රාවෙන් යුත් වේදනානාශක වන අතර එහි වටිනාකම රුපියල් 138කට වඩා වැඩි බවයි පොලිසිය සඳහන් කළේ. කලුතර පොලිසිය ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත වස්කඩුව ප්‍රදේශයේ අයිස් මද්‍රව්‍ය සහ කේරළ ගංජා බෙදා හරින්මින් සිටි පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වස්කඩුව සංචාරක ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් මෙම නීති විරෝධී මද්‍රව්‍ය බෙදා හැරීම සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වැටලීමේදී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 14ක්, කේරළ ගංජා ග්‍රෑම් 25ක්, මත්පෙති ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. දෙහිවල සිට මහියංගණය දක්වා හෙරොයින් මත්කුඩු රැගෙන වී දීර්ඝ කාලයක සිට මත්කුඩු ජාවාර මිනිරත පුද්ගලයෙකු මහියංගණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 500ක් සහ මත්කුඩු අලවියෙන් උපයා ගන්නා ලද මුදල් යැයි සැක කරන රුපියල් 11,000ක මුදලක් ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22ක් සමග හෙරොයින් අලෙවි කිරීමේ ජාවාරමේ නියුතු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හක්මන පොලිසියේ පොලිස් විශේෂ කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමකදී හක්මන දම්මුල්ලගොඩ ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී වැලිගොඩක බෝතලයක බහ සංගවා තිබේදී මෙම හෙරොයින් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ. කිරිනොච්චියේ සිට ත්‍රිකුණාමලයේ දක්වා යට ඇදුමක සංගවාගෙන කේරළ ගංජා ග්‍රෑම් 500ක් රැගෙන කාන්තාවක් ත්‍රිකුණාමලයේ කොට්ටාස විස මද්‍රව්‍ය ඒකකයේ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ බස් නැවතුම් පොලේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුට මද්‍රව්‍ය ලබා දීමට තැත් කිරීමේදී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පොලිස් මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. බස්නාහිර පළාත තුළ පසුගිය ජූලි මාසයේ සිට මේ දක්වා සිදු කරන ලද වැටලීම් වලදී හෙරොයින් සම්බන්ධයෙන් 7970 දෙන අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබිලා තිනවා. බස්නාහිර පළාත තුළදී පමණක් හෙරොයින් කිලෝ 80 කුත් ග්‍රෑම් 275ක් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබිලා තිනවා. මහා පරිමාණ ජාවාරම් කරුවන් පිළිබඳව ඒ විමර්ශන කරගෙන යාම ඔස්සේ අපිට අනාවරණය වෙලා තියෙනවා. බැංකු ගිණුම් 102ක් පිළිබඳව රුපියල් මිලියන 2600කට අධික ප්‍රමාණයක් ගනුදෙනු වෙලා තියෙන බව තොරතුරු අනාවරණය කරගෙන තියෙනවා. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වසර තුලදී පමණක් විදේශ රැකියා දෙන බවට පවසා සිදු කරන ලබන වංචනික අපරාධ 14ක් සම්බන්ධයෙන් මේ වෙන විට විමර්ශන කරනවා. ලොතරැයි දිනුම් ඇදී ඇති බවට වංචා කර්මින් මිනිසුන්ව රවට්ටලා සිදු කරන ලද අපරාධ පිළිබඳව වාර්තා වෙලා තිනවා. විද්‍යුත් අපාලය ඔස්සේ හෝ කෙටි පණිවිඩ ඔස්සේ ඔබට ලැබෙන පණිවිඩ වලට ප්‍රතිචාර දක්වන්න එපා, ඔබගේ පෞද්ගලික තොරතුරු ලබා දෙන්න එපා කියලා අපි විශේෂයෙන්ම අවවාද කරනවා. තොරතුරු තියෙනවා නම් කරුණාකර ඒ සම්බන්ධයෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට දැනුම් දෙන්න. බරපතල පසුබෑමකට ලක් වෙති තේකරු මාධ්‍ය නගා සිටුවීමේ පැතිකඩ කිහිපයක් ඔස්සේ සිටුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වමින් සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ වතු ආශ්‍රිත භෝගවකා තේ කර්මාන්ත ශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව උ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්ුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බරපතල පසුබෑමකට ලක්ව ඇති තේ කර්මාන්තය නගා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියා. පාඩු ලැබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතුයයි ශේෂ්ත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙන අතර කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළඳපොළේ ශ්‍රී ලංකාත්තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර සිටියේ. ප්‍රධාන වතු සමාගම් විසින් 10ක් අක්‍රීයව ඇති අතර කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත්කර ගන්නා විට වතු සමාගම් වල නිෂ්පාදන ධාරිතාව සීක්‍රේන් පහත වැටි ඇති බවද මෙහිදී අනාවරණය කෙරුණා. පාඩු ලැබීමට සහ අකර්මණ්‍යයට හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථිර විසඳුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. පාඩු ලබන වතු සමාගම් නියාමන ව්‍යාපෘතියක් ලෙස කුඩා තේ වතු හිමියන්ට පවරා සක්‍රීයත්වයට පත් කිරීමටද තීරණය කෙරුණා. කොවිඩ් වසංගතයේ හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේදී රජයේගත් තීරණ හේතුවෙන් 421,000කට ආසන්න කුඩා තේවතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ කුඩා තේවතු නියෝජිතයෝ ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ප්‍රශංසාපද පළ කළා. ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට නවරජයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ශාස්ත්‍රයට ප්‍රමුඛත්වයේ දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගමේ පළමු ගෝලීය බෙදාහැරීම් මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. ඔබ දන්නා පරිදි නව රජය දැනුම හා තාක්ෂණයේ පදනම් කරගත් සමාජයක් ඔස්සේ ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අංශයට ප්‍රමුඛතාවය ලබා දී තිබෙනවා. අපගේ දැක්ම ශ්‍රී ලංකාව තාක්ෂණික වශයෙන් පුළුල් ඩිජිටල් කරන ප්‍රතිපත්තියක් යටතේ ක්‍රියාත්මක කිරීමයි. ඒ අනුව පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නවරජයේ කටයුතු කරමින් සිටිනවා. මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යපත අදහස් දක්වමින් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල පූර්ණ ප්‍රතිසංවිධානයෙන් පටන් අරගෙන තිබෙනවා. අද තිබුණේ තරුණ හා කාන්තා සංවිධාන කැඳවලා තරුණ හා කාන්තා සංවිධාන ප්‍රතිසංවිධානය කිරීම. ඒ අනුව තරුණ හා කාන්තා සංවිධාන සමග සාකච්ඡා කළා. තරුණ කාන්තා සංවිධාන ප්‍රතිසංවිධාන කිරීම සම්බන්ධයෙන් මේ විදිහට අපි පියවරෙන් පියවර ඒ කටයුතු අපි ඉදිරියට කරගෙන යනවා. බොහොම ස්තුතියි.
महापैंक वार्षिक वार्ता दूरे दरपु अर्जुन महेंद्रन एवगेमोते महाबैंको बारव हिटपु अगमति रणिल विक्रम सिंह ප්‍රධාන චූදිතයන් ලෙස සඳහන් කොට ප්‍රධානයි වරදකරුවන් සහ හවුල්කරුවන් ලෙස සඳහන් කොට එළියට අවිලා තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුව මට මතකයි බලයට පත් වෙන පෙර තමගේ වේදිකාවේ ප්‍රධාන ප්‍රහාර බවට පත් කරගත්තේ මේ බැඳුම් කර ගනුදෙනුවන්ට ගනුදෙනුකරුවන්ට හවුල් වූවන්ට දඬුවම් ලබා දෙන බව. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ දැනට අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද? ඔහු ගෙන්නා ගැනීම සඳහා ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවද? දැන් තමුන්නාන්සල මොනවද අවුරුදු පහේ ආණ්ඩුව ඉඳගෙන කරුවේ? අරලියගහ මන්දිරේ කොමිටි දාගෙන දැන් රල්ලික්විසි මහත්තයා කියනවා තමුන්නාන්සල ඔක්කොම එතුමා මත ඇරලා එතුමා තනි වෙලා ගියා. අවුරුදු පහක් තිස්සේ ඉස්සරහදොරෙන් ගියේ පස්සදොරෙන් නෙමෙයිනේ. තමුන්නාන්සලගේ දැන් මේ මහබැංකු වාර්තාව තමුන්නාන්සල ආණ්ඩු කරපු කාලේ. ඇයි තමුන්නාන්සල ගැන කතා කරන්නේ නැත්තේ? තාම කතා කරන්නේ 2007යි 2012 ගැනයි. ඒකම ජනතාව නිසි මම හරි කැමති ඒ අවුරුදු පහේ ගරු ජොන්ස්ටන් දැන් ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා ඉස්තර විපක්ෂ මන්ත්‍රීවරයෙක් හැටියට මේක කරපු එක කතාවක් මට පෙන්වන්න ඕන. ආපු පාර්ලිමේන්තු වාර්ගාන කියනවනะ. හරිද? ඒ නිසාමයි මේ විවාදයට පැටලෙන්න ලැස්ති නැහැ. හරිද? මෙතුමගේ ආණ්ඩුවේ මට නඩු දැම්ම 11ක්. ආලිමේන්තුවේ නෙමෙයි තමුන්නාස තිබ්බ අපි හිරගෙදර. අමුන්නාසගේ ආණ්ඩු පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු රඤ්ඤ රාමනායක මහත්තයා වගේ ආගේ ඒ ගිය තැටි වලින් හොදලා දැනුණා. මොකද්ද කරුවේ කියන්නේ? තමුන්නාසල අපි දැම්මේ හිරගෙදර. ආලිමේන්තුවෙන්න නෙමෙයි තමුන්නාස දුන්නේ. හරි මන්ත. තමුන්නාස බැලි අපි විතරක් නෙමෙයි. අංචනිකයන්ට දඬුවම් දීමේ බලයක් මට තිබුණා නම් අපරාධ කරුවන්ට දඬුවම් දීමේ බලයක් මට තිබෙනවා නම් මේ පාර්ලිමේන්තුවේ බොහෝ දෙනෙක් නැති බව මා දන්නවා. 88 89 ගැන අනුර කුමාර මන්ත්‍රීතුමාගෙන් මට අහන්න තියෙන්නේ 89 අවුරුද්දේ මගේ ඉස්සරහා 14 පොලකට උල්පියෙන් අල්ලලා මරපු ජනතා විමුක්තිපෙරමුණ මරපු ඒ ගැනත් හොයන්න කියලා. මගේ තාත්තාව මරපු ඒ වගේ දහස් ගණක් මරුවා ජනතා විමුක්තිපෙරමුණ දැන් කතා කරනවා වගේම 88 9 බැංකු කඩලා පාසල් වල ගිනි තියලා ඒවත් හොයන්න කරු කතා නායකතුමනි. ඇති 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 බිරු ඇතිනේ දැන්. හරිද? පොඩක් කතා කරන්නත් දෙන්න. ලෝක අපි දැකලා තියෙනවනේ. ඇති නේද? මන්ත්‍රීතුමා ඔබතුමා ඔබතුමා ලොකු ගෞරවයක් දිනාගෙන තියෙන්නේ හැමදාම මාතෘකාවට කතා කරන මන්ත්‍රීවරයෙක් හැටියට. කතා කරන්න දෙන්නේ. ඔබතුමා අද ඒක නැති කරගන්නවා. මේ කතා කරන්න දෙන්නේ නේ. අද කතා කරන්න දෙන්නේ. මෙතුමාගේ පක්ෂය පෝස්ට් ඔෆිස් 682ක් කැඩුවා. පෝස්ටල් ඩිපාර්ට්මන්ට් එකේ වාහන 20ක් විනාශ කෙරුවා. ටෙලිකොමියුනිකේෂන් සෙන්ටර්ස් 13ක් විනාශ කෙරුවා. සීටීබී එකේ බස් 550ක් ගිනි තිබ්බා. බස් ඩිපෝ 15ක් ගිනි තිබ්බා. ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි ගරු අමාත්‍යතුමා. ආ රීති ප්‍රශ්නයක් නෙවෙයි. ඔබතුමා මාතෘකාවට කතා කරන්නේ. එතකොට මේ කිසි අවුලක් නැහැ. අනුර කුමාර දිසානායක ගරු මන්ත්‍රීතුමා අජිත් නිවාඩ් කබ්‍රාල් ශ්‍රී ලංකා මහබැංකුව අධිපතිතුමාගේ කාලේ කොටස් වෙළඳ පළත් එකක් ගනුදෙනු කරා. ඒක හොඳ එකක්. ඒක සමහර ඒවා පාඩු වෙනවා. සමහර ඒවා ලාභ වෙනවා. හැබැයි මම හොඳටම දන්නවා ඒ කාලේ කොටස් වෙළඳ පළේ කරපු ගනුදෙනු වලින් අවසානයේ ශ්‍රී ලංකාවට සාල ලාභයක් ලැබුණා. ඒක විතරක් මම මතක් කරන්න කැමතියි. අම්ම මහබැංකුවේ වාර්තාව ගැන කතා කරනකොට මහබැංකුවේ සිදු කර මහා මංකොල්ලය ගැන යොමු විය යුතුව තිබෙනවා. මේක එක පැත්තකින් අපරාධයක්. ඒ අපරාධයන් නිසා වෙච්ච මහා අලාභය මුල සිටම පෙන්ට තිබෙනවා. මම හිතනවා මේ මහා බැංකු වාර්තාවට අතිරේකව මේ සභාවට ඉදිරිපත් වෙන්න ඕන මේ මහා බැංකු බැඳුම් කර වංචාවේ සමස්ත අලාභය ගැන වාර්තාවක්. මම හිතනවා මේ අපරාධකාරයින්ගේ දේපළ රාජසන්ත කළ යුතුයි. මේ අපිට අය කරගත හැකි නොවන ඒ අලාභයේ ප්‍රමාණය අය කර ගැනීමට ඔවුන්ගේ දේපළ රාජසන්ත කිරීම දක්වා ඇතුයි. විසමන ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ විරුද්ධ බවත් එම සංශෝධනය තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදය බරපතල ව්‍යසනයකට ලක්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. යද පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වමින් विपक्ष नायक सजित प्रेमदास महता सह पुवत्पत् कतुवरुन्नतर हमुव कद पेरवरुवे विपक्ष नायक कार्यालय दे सिदुवुना मेहिदी विपक्ष नायक सजित प्रेमदास महता विसिवन व्यवस्था संशोधने पिलिबंदव समगी जनबलवेगे स्थावरीय पहेदिली करनु लबुवा विसिवन संशोधनेट समगी जनबलवेगे विरुद्ध बवत् एसे विरुद्ध वन्ने खुदेक पुद्गलिक कारणावक मत नोवन बवत् विसिवन संशोधने तुलिन रटे प्रजातंत्रवादय बरपतल व्यसनयकट लक्वन बवत् विपक्ष नायकवरया प्रकाश कर सिटिया एमेन्म मे मोहते सियलु देनाम सियलु मतवादयन पसे
සලකලා එක පෙරමුණකට පැමිණිය යුතු බවද සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා. මෙම තීරණාත්මක මොහොතේ 19 වන සංශෝධනයට එරෙහිව ගෙන එනු ලබන 20 වන සංශෝධනය තීරණාත්මක ලෙස පරාජයටපත් කරන්නට ජනතාව අතර මෙන්ම අධිකරණීය හමුවෙත් පාර්ලිමේන්තුව තුලත් උපරිම කැපකිරීම සඳහා පෙරමුණ ගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී සඳහන් කළා. ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සහ ආගමික නායකයන් සමග කොන්දේසි විරහිතව පෙළගැසෙන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියා. එමෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත් 19+ දක්වා එය රැකගෙන යාමත් සිය ස්ථාවරය බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේ. බෙවර මහමැතිවරණයෙන් ජනතාව 3/2 බලයක් සහිත ජනවරමක් ලබා දුන්නේ 19 වන ව්‍යවස්ථාව ඉවත් කිරීමට බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙත් රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කොහොමද 20 වෙනි සංශෝධනයේ අලුත්ම තත්ත්වය? අලුත් දෙයක් නෙවෙයි, ඉතින් එහෙම තමයි. දැන් විපක්ෂයෙන් යන්න හදන අධිකරණයට අපි කාර්යභාරය ඉතාමත් ප්‍රසුබවාදීව නීතිපති දෙපාර්තමේන්තුවත් සමග සාකච්ඡා කරලා ඒ සාධකයක් එක්ක තමයි කටයුතු කරලා තියෙන්නේ. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදීව විවස්ථාවේ තියෙන ඉඩ ප්‍රස්ථානුව ඕනෑම කණ්ඩායමකට 5-7 කාලයක් තුල අධිකරණයට යන්නට සහ අධිකරණයට හේතු දැක්වීමට යම් යම් කරුණු සම්බන්ධව අයිතියක් තියෙනවා. ඒකාධිපතිය බිහිනවා කියලා තමයි තර්කය ගොඩනගන්නේ විපක්ෂයේ. අපේ මැතිවරණ ප්‍රකාශනයේදී අපි ඉදිරිපත් කළ 19 වෙනි සංශෝධනය හැකියක්මනින් ඉවත් කරනවා. ඒකට අනුමැතියක් දෙලා තියෙනවා මේ රටේ පළවෙනි මතාවට ඉතිහාසයේ 3/2 ජනතාවක් ඒකට අනුමැතියක් ලැබලා දීලා තියෙනවා. ඒ නොකරොත් අපි ජනතාවට ද්‍රෝහී වීමක් වෙනවා. ඉන්දියාවේ සාරා ඉන්නවා කියලා පොලිසිය දන්නවා. හකීම් කියන්නේ මේකට අදුෂ්‍යමාන බලවේගයක් තමයි පිටිපස්සෙ ඉන්නේ කියලා. හකීම් මැමතුමා එහෙම කිව්වනම් ඒ අදුෂ්‍යමාන බලවේගය ඉදිරියට ගේන්න ඕනේ. මොකද මම දන්නවා නීතිය හැටියට සාක්ෂි සංගවීමත් ලොකු වරදක්. යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. කඩිනමින් තීන්දුව తీරන අතර වැඩ කරන්න පුළුවන් වටපිටාවක් රටේ තියෙන්න එපැයි. අරයගෙන් අහලා එයා එපා කියද්දි මෙයාගෙන් අහලා එයා හා කියද්දි මොකද්ද සිද්ධ වුනේ? අන්තිමට පාස්කු බෝම්බ ප්‍රහාරය සාකච්ඡා කරන්නවත් මිනිහෙක් හිටියේ නැන්නේ. ඉතින් සම්මුතියෙන් සාකච්ඡාවෙන් හදා ගන්නවා කියලා පක්ෂ දෙක තුනක් එකතු කරන් හදාගත්තු ආණ්ඩුව බැංකු කඩලා සල්ලි අරන් යනකම් බලන් හිටියනේ. මේ රටේ ඍජු නායකත්වයක් තියෙනුනා. ඒක ඒකාධිපතියෙක් කරලා කියගන්නෙත් අර කුහකේම තමයි. මේ අවස්ථාවක එක කලෙක්ට එක පිරිසකට එක පවුලකට ඕන විදිහට ව්‍යවස්ථාව වෙනස් කිරීම තා භයානක තත්වයකට පත් වෙලා තියෙනවා. දැන් මේ 20 වන සංශෝධනය ගෙන එන්නේ මේ රටේ හැමෝම දන්නවා පොඩි දරුවෙක් පවා මේ රටේ සියලුම ජනතාව වෙනුවෙන් වෙන සෙතකට නෙමෙයි. මේක එක පවුලකට එක පිරිසකට සෙත්පතා තමයි මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ. ඉතින් 19 ඇති වුණ තත්ත්වය ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. මොකද අවුරුදු 5ක් ජනතාව දැක්කා ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩු 3ක් වැඩ කරපු හැටි. ජනාධිපතිතුමා එකක් කියනවා, අගමැතිතුමා එකක් කියනවා, කථානායක තව එකක් කරනවා. මේ විදිහට ගත්තම ආණ්ඩුවක් ඇතුලේ ආණ්ඩු 3ක් තිබුණා. අස්සාවර ආණ්ඩුව. ඒ නිසා තමයි 19 අවශ්‍ය නැහැයි කියන මතය ජනතාවට ආවේ. මේ පක්ෂවල අර්ධ අය මේක දිගින් දිගටම කිව්වේ 78 ව්‍යවස්ථාවේ අඩුපාඩු කිව්වේ. දැන් කියනවා 78 ව්‍යවස්ථාව තිබුණනේ ඒ 78 ව්‍යවස්ථාවට යමු කියලා කියනවා. මොකද්ද මේකේ තේරුම? ඒ විතර නෙමෙයි මේ කට්ටිය 19ටත් ඇවිල්ලා අත ඉස්සුවා. ඡන්දෙ දුන්න 19ට. කිව්වා ඒකාධිපති මේ විවරුව නැති කරන්න ඕනේ කියලා. 19 ව්‍යවස්ථාව සංශෝධනය තිබුණා විවිධ නොගැලපී. එතෙන්දී අපේ රටේ තියෙන්නේ ව්‍යවස්ථාව තියෙන්නේ ජනාධිපති ව්‍යවස්ථාවක්. එතකොට ජනාධිපතිවස්ථාවේදී අපි ජනාධිපතිවරයාගේ බලතල කොටසක් ගලවනවා, කොටසක් අගමැතිවරයාට දෙනවා, කොටසක් කථානායකවරයාට දෙනවා. ඉතින් මේක එක්ක අපි එක බල කේන්ද්‍රයක් තුළ මේක මැදිගත කරා. මැදිගත කරන්න ඕනේ එක බල කේන්ද්‍රය. එහෙම නැතුනොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා දැන්. කොහොම හරි අපි ජනතාවට පෙන්වන්න ඕනේ මේ යෝජනා යෝජිත 20න් වෙන දේ. ඉතින් යෝජිත 20න් වෙන දේ මිනිස්සු දැනගත්තාම මේ മന്ത്രിවරුන්ටත් වග කියන්න වෙනවනේ. ඉතින් මේ മന്ത്രിවරුන්ටත් ප්‍රෙෂර් එකක් එයිනේ තමන්ගේ ඡන්දදායකයන්ගෙන්. ඒක 20ට අත උස්සන්න පුළුවන්ද වැරද්ද කියන එක ඒ කට්ටිය තීරණය කරන්න වෙයි එතකොට. මෙන්න දැන් ලැබුණු පුතාක්. ගිනිකන පෙන් පවතින MT New Diamond නෞකාව ශ්‍රී ලංකා බුහුද තීරයෙන් පිටතට ගෙන යාමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය නීතිපති දපුලත ලිවේරා මහතා පෙන්වා දෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ අත නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය. අද දින ගරු නීතිපතිතුමා විසින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය හා වෙළඳ නැව් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සමග MT New Diamond නෞකාවේ ගින්නට අදාළ වැඩිදුර සාකච්ඡාවක් පැවැත්වුවා. එම සාකච්ඡාවේදී මීපා ආයතනයේ වගකීමට අදාළව ගෙන ඇති පියවර
හා ගත යුතු ඉක්මන් පියවර සම්බන්ධයෙන්ද සාකච්ඡාවට භාජනය වුණා. එනම් හදිසි අවස්ථාවකදී නැවේ තෙල් පිටාර ගැලීම හෝ කාන්දු වීම සිදු වුවහොත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් අදාළ ආයතන සමග ඒකාබද්ධ පියවර ගැනීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා. විශේෂම මීපා ආයතනය විසින් මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර තුනක් සම්බන්ධයෙන් විදේශ රක්ෂණ සමාගම ලිඛිතව දැනුවත් කර ඇති බවත් එම ලිඛිත දැනුම් දීම සැප්තැම්බර් මාස 4 වන දින මීපා ආයතනය විසින් සිදු කර ඇති බවටත් දැනුම් දීමක් සිදු කළා. මෙම නැවේ ඇති වී තිබෙන ගින්න පාලනය කිරීමට හෝ නිවා දැනීමට කඩිනම් පියවර ගැනීම, තෙල් පිටාර ගැලීම, කාන්දු වීම වැළැක්වීමට යෝග්‍ය පියවර හා පූර්ව ආරක්ෂාව ගැනීම සහ නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට ඇදගෙන යාමට ඇති අවශ්‍යතාවය සහ ඒ අවශ්‍ය පියවරේ සම්බන්ධයෙන් ගැනීම සම්බන්ධයෙන් මීපා ආයතනය විසින් අදාළ විදේශ රක්ෂණ සමාගම දැනුවත් කර තිබෙනවා. නමුත් ඔවුන් විසින් මේ වන තෙක් කිසිදු පියවරක් හෝ ඒ පිළිබඳ කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවට මීපා ආයතනයේ සභාපතිනිය විසින් ගරු නීතිපතිතුමාව අද දින දැනුවත් කළා. ඒ අනුව පවතින තත්ත්වය සලකා බලා නෞකාව ශ්‍රී ලංකා මුහුදු ප්‍රදේශයෙන් ඉවතට රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය ගරු නීතිපතිතුමාගේ අවධානයට ලක් වුණා. कोविड-19 वायरस से हमें वसा तमुनो दिवे ने सीएलओ पासल वाले प्राथमिक श्रेणी आदेन कटियो तो आदे आरंभ करुना में अतर कोविड वायरस से हमें जनता व मीट वड़ा अवधान ये नितुव क्रिया कलियो तो बाबाई युद्ध हम दापति लुटनल जनरल शावित्र सिल्वा महता प्रकाश कले कोविड-19 वायरस से हमें पासोगे दा वसा देमुनु दिवेने सीलुम पासाल वल प्राथमिक अंशे अध्ययन कटियतु अद सिट सामान्य परिधि आरंभ करुना पवतिन वसांगत तत्वे हमें मीट पेर पासाल वल अध्ययन कटियतु आरंभ करुने अधियर किहिपयक यटते ए अनुव अद दिन सिट सामान्य परिधि पासाल वल अध्ययन कटियतु आरंभ वन अतर सीलु सौख्य मार्गोपदेशयंट अनुगतव एम कटियतु सिदु करेना बवय अध्यापन अमात्यांशय संधान कले मेत्र नाराहेन पीट युद हमदा रोहले अभिनवेन इधिकरण लत नवीनतम उपकरण वरीन समन्वित पीसीआर परीक्षणागारे व्युत किरीम युद हमदापति लुतिनन जनरल शवेन्द्र सिल्वा महतागे प्रधानत्वेन अद सिदुकेरुना දැන් කොවිඩ් 19 රටේ තිබෙත් නැහැ වගේ සමහර අය හැසිරෙනවා මේක කිසිසේත් කිරීමට හැකියාවක් නැහැ ඊයේ දිනේ පමණක් ඉන්දියාවේ 90,000කට අධික සංඛ්‍යාවක් කොවිඩ් ආසාදනය වෙලා තිබෙනවා ඉතින් අපේ අසල් වැසිම රට ඒ රටේ මෙවැනි තත්ත්වයක් තිබ්දී ශ්‍රී ලංකාවේ අධිකරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ විසින්ගත් ක්‍රියාමාර්ග අනුව ලෝකේ කිසිම රටකට නොදැවෙනී ආකාරයේ කොවිඩ් 19 පරාජය කිරීමට ශ්‍රී ලංකා තුල අපිට හැකියාව ලැබුණා. මේ හැකියාව ලැබුණේ විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකිකයන් විසින් විනයක් ඇතුව සෞඛ්‍ය අමාත්‍යාංශය රජයේ විසින් ලබා දෙන උපදේශ අනුව ක්‍රියා කරමින් මාස දෙකක තුනක වගේ කාලයක් විශාල බොහෝ කැපකිරීම් කළා තමයි මේ තත්ත්වය උදා කරගත්තේ. ඉතින් අපි රටේ ජනතාවට දැන් යුතුයකමක් වෙනවා. असलवैसे रटवल दिबिन तत्व ज्ञान सलकल बल तव दुट लबादून सौख्य उपदेश हे आकार पिलिपदीन कटितुकर ये दिन मेरटिन किसी कोविड-19 वायरस आसाधु वार्तानुपाय कोविड-19 पत्रीम वेलखीमे जातिक क्रियान्वित मध्यस्थानी निवेदने कले एसएम समस्त कोविड-19 रोगीन अतुरीन पुद्गलीन दिदास नवसी तिस्पस्तेनकु पूर्ण सुयलबाद मिर्वा गत ऊपै विसी हाथर तुलदी लोबपुरा रटवलिन कोरोना आसादितेन 1,90,685 हजुरागेन तिमिनवा इन बेडिमा आसादितेन संख्यावक वार्तावन्ने इंदियावेन इंदियावेन पमनक ईए दिनेदी वार्तावी एति आसादितेन संख्याव 75,000 इक्मवन पवई एरट माध्य वार्ता करन्ने अमेरिकावेन आसादितेन 25,325 देनकु हा ब्रसीलेन आसादितेन 10,188 देनकु गत ऊपै विसी हाथर तुल वार्तावी तिमिनवा मेवन विट लोब रटवलिन वार्तावन समस्त कोविड-19 वायरस रोगीन संख्याव देकोटी हेत्ते 4,85,488 इक्मवन बवाई विदेश माध्य वार्तावन ही देखेन्ने मेअत्र लोबपुरा कोविड-19 समस्त मरण संख्याव 1,09,000 आसन्न वी तिबेनवा गत ऊपै विसी हतर तुल पमनक लोबपुरा रटवलिन वार्तावन कोविड मरण संख्याव 3,694
හිටපු ආණ්ඩුකාර MLA හිස්බුලා අද දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත පැමිණියා. ඒ කොමිසම විසින් සිදු කරන ලද දැනුම් දීමකට අනුවයි. මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිත සිල්වා සහ හිටපු අමාත්‍ය මංගල සමරවිර යන මහතුරුන්ද අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ වෙත සාක්ෂි ලබා දීමට පැමිණියා. පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසමට අද දිනෙහිදී ප්‍රකාශ ලබා දීමට සාක්ෂිකරුවන් රැසක් ඇඳවා තිබුණා. අදාළ සාක්ෂි විමසීම සඳහා එහි පොලිස් විමර්ශන අංශයට හිටපු අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිත සිල්වා, හිටපු ආණ්ඩුකාර MLA හිස්බුල්ලා යන මහතුරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද දිනෙහිදී සිදු වුණා. සාක්ෂිකරුවන් උදෑසන 9:30 උදෑසන 10:00 අතර කාලය තුළ කොමිසමට පැමිණි අතර ප්‍රශ්න කිරීම සිදු වූයේ වෙන වෙනම කාමර තුල බබටයි තොරතුරු වාර්තා වන්නේ. මොනවාගේ කාරණයක් සම්බන්ධවද දන්නේ? මම කියන්න අගෙනකොට. දැනීමක් නැද්ද එක පැවිනෙන්න පමණයිද කියලා තියෙන්නේ? පැවිනෙන්න පමණයි. ළඟදීම මෙතන කාමරයක් කිල්ල ගන්න වෙනවා. පාස්කුවකට කියලා. මීට අමතරව සිවනේෂ තුරේ චන්ද්‍රකාන්ත නොත් පිල්ලයන් දේශපාලන පළකිනීම් පිළිබඳව සොයා බලන කොමිසමට පැමිණ ඇති අතර බන්ධනාගාරගතව සිටින ඔහු බන්ධනාගාර නිලධාරීන් සමග කොමිසමට පැමිණියා. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන කොමිසම වෙත අද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහතුරුන් සාක්ෂි ලබා දීම සඳහා පැමිණියා. कैंपस संबंधे तमेंगे सल आप विधि हदर विधि मे विषय संबंधे मे अद्यपना मात्यांशे अभी अतर संबंध कथा करोड़े सर प्रश्न कर आदत्यन हवसत समारोहिंदे प्रश्न कहते अभी मेक ध्यान फीति बंद ध्यान के हिटी अद अभी किसी भी दिखने मेक ध्यान के हिटी नती बाब अभी प्रकाश कर नाम जीवित बेरा गई मे मेहूम फीति बंद धान में शुभसरे दिगन संबंध ඒ සිද්ධිය සහ පාස්කු ප්‍රහාරය අතර සම්බන්ධය තියෙනවද කියන එක තමයි මගේ තේරුම. ප්‍රශ්න කරා. ඒ කියන්නේ ඔබ දිගන සිද්ධිය හා සම්බන්ධද? මේ සිද්ධිය ඇති වෙච්ච වෙලාවේදී පසුදිනේ මෙවැනි සිද්ධියක් ඇති විය හැකි කියලා මම කල් තියා පොලිසියට කියලා දැනුම් දීලා යුද හමුදාවේ ආරක්ෂාව ඉල්ලන්නේ කියලා ඉල්ලීමක්. ඒ වෙලාවේ නොසලකා හැරියා. පහෝදා අපි හිතපු ආකාරයෙන්ම විශාල විනාශයක් සිද්ධ වුණා. පෙර දැනුම් දීමක් කෙරුවේ ඒක නතර කරගන්න. දෙවකට රජය ඒක පෙර දැනුම් දුන්නේ අපි මේක සැලසුම් කරපු නිසායි කියලා තමයි අර්ථ දක්වන්න උත්සාහ කරන්නේ. මම විශේෂයෙන්ම බෞද්ධාගම ගැනත් යම්කිසි පොඩි අනුශාසනාවකුත් කළා. සිංහල බෞද්ධය කියා ගන්න අන්තවාදය අවසානයේදී අපි මුහුණ දුන්න ISIS ඉස්ලාම් අන්තවාදයට මම විශ්වාස කරනවා එකම තාසිය දෙකට. බොහොම හොඳට සැලකුවා. එන ආයේ එන්න හිතන ගන්න. නෑ කොහොමත් ඉතුණත් නැසත් එන්න වෙනවා. මම ඒකනේ කිව්වේ මම මෙතන කාමරයක් ගන්න පුළුවන් ද කියලා මේ. දැන් අහන්න ඉන්නේ මොකද දැන් ආයිමත් 10 වෙනිදා එනවා. 19 වෙනිදා එනවා. මාතර පොලිසියට එන්නේ කියලා තියෙනවා සඳුදා. අර මං සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියපු කතාව ගැන ආයිමත් අහගන්න ඕනේ කියලා. ඔබ තමයි කොමිසමෙන් ඇහුවේ නැද්ද යහපාලන රජේ තමා මේ බෝම්බ ප්‍රහාරය සිදු වුණේ? दंडवाम මම මේ රටේ ජනාධිපති වුණා නම් මගේ වගකීමක් දරනවා. අදහස උත්සාහය දරන්නේ නැද්ද ජනාධිපති වෙච්ච? එකපාරට විස්රාම ගත්තෙත් ඒකද? ඇයි? එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මේ නිමාවට පත්වන බා යලිතම වූ රාත්‍රියේ 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.